ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස TV YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. අයිබෝන් සුබෝදයසනක් හැම කෙනෙකුටම. අදත් අපි සූදානම් වෙන්නේ ජීවිතයට ඉඩ දෙන්න. දැන් මේ අවුරුදු කාලේනේ, අවුරුදු කාලේ කියන්නේ කෑම මේසෙට ටිකක් තෙලින් බෙදුණු කෑම එන කාලය. අපි පැණි රසට පොඩ්ඩක් මූලිකත්වය දෙන කාලය. විවිධ කෑම වර්ග, විවිධ ආහාර වර්ග රස විඳින්නට කැමති කාලයක්. ඉතින් මේවා ටිකක් වැඩියෙන් ලැබෙනවා, වැඩියෙන් ටිකක් කනවා කාලා අපේ මේ සෞඛ්‍ය තත්ත්වය ගැනත් පොඩ්ඩක් එතකොට හිතන්න ඕනේ කාලයක්. මෙන්න මෙහෙම කාලයක මේ අපි කතා කරන්න සූදානම් වෙන ඉතාමත්ම වැදගත් සෞඛ්‍ය මාතෘකාවක් ඔස්සේ තමයි අක්මාවේ මේදය තැන්පත් වීම, නැත්නම් ෆැටි ලිව කියන තත්ත්වය. මේක දැන් බොහෝ දෙනා අතර ඉතාමත්ම සුලභ රෝගයක් බවට පත් වෙලා තියෙනවා. අපේ තියෙන මේ ඇවතුම් පැවතුම් වල තියෙන මේ වෙනස්කම්, ඒ දේවල් සම්බන්ධයෙන් යම්කිසි නොසලකා හැරීම් මේ දේවල් නිසා වෙයි. හැබැයි මේක සැලකිය යුතු සෞඛ්‍ය මේ තත්ත්වයක්. ඒ නිසා මේ පිළිබඳව අපි කතා බහ කරන්න දවසේ සූදානම් වෙනවා. ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූලව විශේෂයෙන්ම මේ පිළිබඳව ප්‍රතිකාර සම්බන්ධයෙන්ම කතා බහ කරන්න සූදානම් වෙනවා. අපි මැදිරියට ආරාධනා කරා ආයුර්වේද වෛද්‍ය සෞම්‍ය සේනනායක මහත්මියට. අයිබෝන් සුබදැසනක්. අයිබෝන් සුබදැසනක්. දැන් ෆැටි ලිව, එහෙම නැත්නම් අක්මාවේ මේදේ තැන්පත් වීම කියන කාරණය බොහෝ විට අපි අහනවා. මේක රෝග තත්ත්වයක් හැටියට අහනවා. ආ, මටත් ඕක තියෙනවනේ කියලා සමහර අය කියනවා. අපි ඉස්සෙල් රෝගයක් හැටියට මේක හඳුනාගෙන මොකද්ද මේ ෆැටි ලිව කියලා කියන්නේ? ඔව්, ඇත්තටම අපිට අද සමාජයේ බොහොම සුලභව හම්බ වෙන රෝගී තත්ත්වයක් කියලා කිව්වොත් මේ අක්මාවේ මේද තැන්පත් වීම, අක්මාවේ තෙල් තැන්පත් වීම කියලා අපි කියනවා. එහෙම නැත්නම් ෆැටි ලිව කියලා. මේක ගැන කෙටි හැඳින්වීමකින් අපි ආරම්භය ගත්තොත්, අක්මාවේ තෙල් තැන්පත් වීම කියන එක ඇත්තටම අක්මාවේ ක්‍රියාකාරීත්වයේ යම්කිසි අඩාල වීමක්, එහෙම නැත්නම් අඩපණ වීමක් ඇති කරන තත්ත්වයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මෙහිදී සිද්ධ වෙන්නේ අක්මා සෛල තුළ මේදය තැන්පත් වීමක්. දැන් මේක සාමාන්‍ය තත්ත්වය යටතේ සිද්ධ වෙන දෙයක් නෙමෙයි. නමුත් අපි අර කියන වැරදි ආහාර විහරණ පුරුදු වගේ දේවල් හේතු නිසා අපේ අක්මාවේ සෛල තුළ තෙල් තැන්පත් වීම නිසා අක්මාවේ ක්‍රියාකාරීත්වයට බාධා ඇති වෙනවා. ඒ තුළින් සිද්ධ වෙන්නේ අර අක්මාවෙන් අපේ අක්මාව කියන්නේ අපේ ශරීරයේ තියෙන ඉතාමත් වැදගත් ඉන්ද්‍රියක්. එතකොට ඒ ඉන්ද්‍රිය මගින් කරන කාර්යභාරය නිසියාකාරයෙන් කරගන්න බැරි වෙනවා. විශේෂයෙන්ම පරිවෘත්තීය ක්‍රියා, විෂහරණය වගේ ක්‍රියාවලින් අක්මාවට නිසියාකාරයෙන් කරගන්න බැරුව යනවා මේ අක්මාවේ සෛලවල මේද්ද තැන්පත් වීම නිසා. ඉතින් මේක අපි ෆැටි ලිවර් කියලා හඳුන්වනවා. දැන් අක්මාව කියන්නේ ඉතාමත්ම වැදගත් කාර්යභාරයක් අපේ ශරීරය තුළ සිද්ධ කරනවනේ. අර කිව්වාගේ පරිවෘත්තීය ක්‍රියාවලිය, විෂහරණ ක්‍රියාවලිය, මෙන්න මේ දේවල් මෙහෙම කරන නිසා මේ අවයවයේ අඩපණ වීම හරහා බොහෝ සෞඛ්‍ය ගැටලුන් වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඒ නිසාමයි මේ අක්මාවේ මේ දේ තැන්පත් වීම, නැත්නම් මේ ෆැටි ලිව කියන තත්ත්වය අපි වළක්වා ගන්න ඕන වෙන්නේ. දැන් අපි වැඩසටහන ආරම්භයේදීත් කිව්වනේ අපේ තියෙන සමහර පොදු නිසා තමයි මේක ඇති වෙන්නේ. රෝග බොහෝ විට ඇති වෙන්නේ එහෙම නෙමෙයි, මේ බෝනෝන රෝග, කාණ්ඩේ රෝග ඇති වෙන්නේ අපේම තියෙන වැරදි නිසා වෙන්නේ. කොහොමද මේ ෆැටි ලිවර් කියන තත්ත්වය ඇති වෙන්නේ? හවත් දැන් මේ ෆැටි ලිවර් කියන තත්ත්වය ශරීර අභ්‍යන්තරේ ටිකෙන් ටික ඇති වෙන තත්ත්වයක්. බොහෝ අය මේක ඇත්තටම නොදැන ඉන්නේ. විවිධ වෙන ලෙඩ රෝග පරීක්ෂා කරන්න ගියහම තමයි අපිට මේ ෆැටි ලිවර් කියන තත්ත්වය ඇති වෙන්නේ. මේකට ඇති වෙන කාරණා ගැන අපි අවධානය යොමු කළොත්, අපි විශේෂයෙන්ම මෙතනදී අපේ ආහාර සහ විහරණ මේ කාරණා දෙක තමයි ප්‍රධානවම හේතු වෙන්නේ මේ අක්මාවේ මේද තැන්පත් වීම කියන තත්ත්වය ඇතිවීමට. එතනදී අපි අර සුදුසු ආහාර නොගැනීම සහ නුසුදුසු ආහාර ගැනීම කියන කාරණා දෙකම හේතු වෙනවා මේකට. විශේෂයෙන් අපි හිතන්නේ මේ අක්මාවේ මේද තැන්පත් වීම, එහෙම නැත්නම් අක්මාවේ තෙල් තැන්පත් වීම කියනත් එකම මේදය අධික ආහාර ගැන පමණයි. නමුත් පිෂ්ඨය අධික ආහාර, මේ අවුරුදු කාලේ අපි ටිකක් තෙල් සීනි දෙකම වැඩිපුර කැවෙන කාලයක්නේ. ඉතින් මේ පැණි රස අධිකව ගැනීම, පිෂ්ඨය අධිකව ගැනීම, ඒ වගේම අධික මේදය සහිත ආහාර ගැනීම ප්‍රධානවම හේතු වෙනවා මේ අක්මාවේ තෙල් ඇතිවීමට. ඊට අමතරව අපේ විහරණ, ඒ කියන්නේ අපි බොහොම ක්‍රියාශීලීත්වයෙන් අඩු ජීවන රටාවක්නේ පවත්වගෙන යන්නේ. ඒ තුළ මේ ක්‍රියාශීලී බවින් තොරවීම, මේ වගේ පොදු කාරණා හේතුවෙන් අපිට මේ අක්මාවේ මේදය තැන්පත් වීමේ තත්ත්වයක් නැති වෙනවා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ අවුරුදු කාලේ සාමාන්‍යයෙන් පැන් රස ටිකක් ඔය කැවුම් ටිකක් නේද, ඊට පස්සේ ඔය ආස්මි ඔය දේවල් ටික කනවා කියන එක ඉතින් සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක්. ඒක සාමාන්‍ය ඩයට් ප්ලෑන් එකක ඉන්න කෙනෙක් පවා මේ අවුරුදු කාලේ චුට්ටක් ඒක අමතක කරලා කනවා.
ඒත්තකම කිරි බත් අනමන මේ දෙවලු තම්බෙනවා යනන ගෙදරින් තේ තම්බවෙනවා මෙහම තියනවා දැන් කෙනෙකුට හිතන්න පුළුවන් දැන් මේ අවුරුදු කාලේ කන කෑම ටිකෙම මට ෆැටිලිව හැදෙන්න පුළුවන්. එහෙම නැත්නම් මම මේ කාලයක් තිස්සේ කන කෑම වලින් මේක හැදෙන්න පුළුවන්. දැන් මේක නිවැරදිව වටහා ගන්න ඕනේ අපි. ඒක ඇති වෙන්නට නම් කොහොමද මේ ආහාර රටාව මේක දීර්ඝකාලීනව කරන පුරුද්දක් හැටියට නිසා ඇති වෙනවද? නැත්නම් මේ කෙටි කාලීන පුරුද්දක් නිසා අක්මාවේ මේ දේ තණ්හපත් වෙන්න පුළුවන්. ඔව් මේක ඇත්තටම අපි අර දීර්ඝකාලීන පුරුදු නිසා තමයි ඇති වෙන්නේ. මේ අවුරුදු කාලයේදී අපි ටිකක් වැඩිපුර පිටි සීනි කෑවා කියලා එහෙම එකපාරට මක්මාවේ මේ දේ තණ්හපත් වෙනවා කියලා අනවශ්‍ය බියක් ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මේක කාලයක් තිස්සේ සිද්ධ වෙනකොට විශේෂයෙන්ම අපේ ආහාර රටාවේ තියෙන වැරදි පුරුදුත් එක්ක තමයි මේක ඇති වෙන්නේ. ඒ වගේම අර අපි කිව්වා වගේ කෙටි කාලීනව මේ අධික මේදේ සහිත තෙල් සහිත ආහාර සුළු ප්‍රමාණයක් ගත්තා කියලා පැණි රස ගත්තා කියලා ඒක එක විටම ඇති වෙන්නේ නැහැ. ඊටත් දැන් අපි හිතමුකෝ යම්කිසි හේතුවක් නිසා අපිට අක්මාවේ මේද තැන්පත් වීම මුල් අදියරේ තියෙනවා නම් නැවත නිවැරදි ආහාර විහරණ පුරුදු වලට යාම තුළින් මේක යථාතත්වයට පත් කර ගැනීමට බොහොම පහසුවෙන් අපිට පුළුවන්. ඒ නිසා මේ කෙටි කාලීන තත්ත්වයන් ගැන අනවශ්‍ය බියක් ඇති වෙන්න අවශ්‍ය නැහැ. නමුත් අපිට අර සුපුරුදු ආහාර රටාව නිරෝගී ආහාර රටාව පවත්වාගෙන යන්න පුළුවන් නම් වඩාත් සුදුසුයි. ගෙදර දැන් අපි කන කෑම පිඟාන කොහොමද සකස් වෙන්න ඕනේ කියන කාරණේත් අපි මේ වැඩසටහන අවසාන භාගයේදී කතා බහ කරමු. මොකද මේ ඔය ගෙදර මුළු තැන්ගෙන් තමයි අපේ අපි ලෙඩ වෙනවද එහෙම නැත්නම් එහෙම අපි හොඳ වෙනවද කියන කාරණේ තීරණය වෙන්නේ. ඒ නිසාම අපි කතා කරමු ඉස්සරහට. දැන් කෙනෙකුට කොහොමද තීරණය කරන්න පුළුවන් වෙන්නේ දැන් මට ෆැටිලිව එහෙම නැත්නම් මගේ අක්මාවේ මේදී තියෙනවා කියන කාරණේ. ඒක සමහර විට අපි කරන ඔය සෞඛ්‍ය වෛද්‍ය පරීක්ෂණයකින් කරන්න ඕනද එහෙම නැත්නම් යම්කිසි රෝග ලක්ෂණ තමුන්ඩම දැනෙන්න ගන්නවද මට මෙහෙම දෙයක් දැන් චෙක් කරන්න හොඳ කාලයක් කියලා. ඔව් ඒක ඉතාමත් වැදගත් ගැටලුවක් අපි සාකච්ඡා කළ යුතු. දැන් සාමාන්‍යයෙන් අනිත් රෝගාබාධ වලදී අපිට රෝග ලක්ෂණ පෙන්නනවානේ. වෙනත් රෝගයක් තිබුණත් අපිට විවිධ ශාරීරික වේදනා විවිධ ලක්ෂණ පේන්න තියෙනවා. නමුත් මේ ෆැටි ලිවර් කියන එක මුල් අදියරේදී අපිට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැහැ. ඉතින් බොහෝ දෙනා තමන්ට ෆැටි ලිවර් තියෙනවා කියන එකවත් දන්නේ නැහැ. ඒක දැනගන්නෙත් බොහෝ වෙලාවට වෙනත් රෝගයක් පරීක්ෂා කිරීමට යාමේදී මේ අලුත් තත්ත්වයක් හොයාගන්න මේ මට ෆැටි ලිවර් කියන තත්ත්වයත් එහෙම නැත්නම් අක්මාවේ මේදය කියන තත්ත්වය ඇති වෙලා තියෙනවා කියන එක හොයාගන්නෙත් අර වෙනත් රෝගයක් පරීක්ෂා කරන්න යනකොට. නමුත් අපිට පුංචි පුංචි ඉඟි අපේ ශරීරයේ ලබා දෙනවා මේ අපිට අක්මාවේ මේද තැන්පතුවක් තියෙනවාද කියලා සැක කළ හැකි පුංචි ලක්ෂණ අපිට දකින්න හම්බ වෙනවා. ශරීරයේ පවතින උදාසීන බව, ඇතැම් විට මූත්‍රවල පැහැය සිද්ධ වෙන තද්දුමුරු පැහැයක් වගේ වෙනස් වීමක්, ඒ වගේම කිසිම හේතුවක් නැතුව අපේ පාදයේ විලුම්බාශ්‍රිතව ඉදුමම් ස්වභාවයක් ඇති වෙනවා නම් විශේෂ මුදේ කාලයේදී අපිට මෙන්න මේ වගේ ලක්ෂණ වලින් අපිට ෆැටි ලිවර් තියෙනවාද කියන එක පොඩ්ඩක් සැක සහිත බව ඒ ලක්ෂණ වලින් හඳුනා ගන්න පුළුවන්. දැන් අපි කතා බහ කරා අපිට සාමාන්‍යයෙන් මේ පිළිබඳව නිර්ණයකට ලැබෙන මට මෙහෙම රෝග ලක්ෂණයක් තියෙනවද දන්නේ නැහැ, මෙහෙම රෝගයක් තියෙනවද දන්නේ නැහැ, මේ වගේ ලක්ෂණද කියන කාරණේ සම්බන්ධයෙන් අපි මේ සාකච්ඡා කරා. දැන් එහෙම ලක්ෂණ තියෙනවා නම් සැකයක් තියෙනවා නම් මේක නිවැරදිව තහවුරු කරගන්න ඕනේ. ඒ සඳහා වෛද්‍යවරයෙක් හම්බ වෙන්නටත් ඕනේ. එයාට තමයි පුළුවන් වෙන්නේ අපේ මේ පිළිබඳව නිවැරදි මතයක් ප්‍රකාශ කරන්නට. කොහොමද ඒක තීරණය කරන්නේ මොන වගේ පර්යේෂණ වලින්ද? දැන් අපිට අක්මාවේ මේද තැන්පතුවක් තියනවාද කියන එක නිවැරදිවම තහවුරු කරගන්න පුළුවන් වෙන වෛද්‍ය පරීක්ෂණ හරහා. ඒතර මෙහිදී වැදගත්ම පරීක්ෂණය වෙන්නේ අපි උදරය ආශ්‍රිතව කරන ස්කෑන් පරීක්ෂණයක්. අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකක් මගින් අපිට පුළුවන් මේක නිවැරදිවම තහවුරු කරගන්න. ඒ වගේම මේ අක්මාවේ මේද තැන්පත් වීම කියන ෆැටි ලිවර් වල ස්ටේජ් එකත් අපිට හරියටම හඳුනා ගන්න පුළුවන් මේ ස්කෑන් පරීක්ෂණ හරහා. ඒ වගේම අපිට විවිධ රුධිර පරීක්ෂණ හරහා, ඒ වගේම ලිවර් ෆන්ක්ෂන් ටෙස්ට් කියලා තියෙන අක්මාවේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරන විවිධ පරීක්ෂණ තියෙනවා. මේ පරීක්ෂණ හරහා අපිට නිවැරදිවම අවබෝධයක් ගන්න පුළුවන් අපේ අක්මාව නිසි ක්‍රියාකාරීත්වයෙන් තියෙනවද නැත්නම් මම කිසි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවද කියලා. ඉතින් ඒක තමයි නිවැරදිම ක්‍රමය වෙන්නේ අපිට මේ රෝගය තහවුරු කර ගැනීම සඳහා. දැන් මේ කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි නිකන් හරි මේක චෙක් කරගත්තොත් හොඳයි. අපේ අක්මාවේ මේ දේ තියෙනවද? මේ පිළිබඳව මම ගන්න ආහාර රටාවේ යම් කිසි වෙනසක් තියෙනවා. මම නිතරම ඔය තෙල් සහිත ආහාර ගන්නවා, ෂෝටිස්ට් වර්ග ආහාරයට ගන්නවා. ඒ නිසා මම මේක චෙක් කරලා බැලුවොත් හොඳයි වගේ කියලා. කෙනෙකුට තනියෙන් ගිහින් වෛද්‍ය නිර්දේශකකින් තොරව මේක චෙක් කරන්න පුළුවන් දෙයක්ද? එහෙම නැත්නම් වෛද්‍යවරයෙක් හමු වෙලා ඒ හරහා යම් කිසි ඔය අපි කියනවනේ අපිට ලියලා දෙනවනේ මෙන්න මෙහෙම දෙයක් හරහා ඒක චෙක් කරන්න ඕනේ තත්ත්වයක්ද? ඔව් මේක වෛද්‍යවරයෙක් හරහා ආයුතු තත්ත්වයක් අනිවාර්යෙන්ම. Tamanta යම් කිසි එහෙම සැකයක් තියෙනවා නම්
වඩාත්ම සුදුසු වෙන්නේ වෛද්‍යවරයෙක් මුණ ගැසීලා තමන්ගේ අදාළ රෝගී තත්ත්වය ගැන තහවුරු කර ගැනීමට සඳහා අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ. මොකද සියලු දෙනාට මේ වෛද්‍ය පරීක්ෂණ හැම එකක්ම අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණය නිර්ණය කරගෙන ඒ සඳහා යොමු වීම තමයි වඩාත්ම සුදුසු ක්‍රමය වෙන්නේ. හරි. දැන් අපි මේ කතා කරේ මේ රෝගයනේ, රෝගය හඳුනා ගැනීමේ ක්‍රමවේදය, මේ දේවල් පිළිබඳව කතා කරා. හැබැයි මේ රෝගයේ තියෙන භයානක තත්ත්වය පිළිබඳවත් අපි කතා කරන්න ඕනේ. කෙනෙක් නොසලකා හැරීම, මේ වෛද්‍ය පරීක්ෂණ වලට යොමු වෙන්නේ නැහැ, වැළකීමේ ක්‍රමවේදයක් අපි වැළකීමේ ක්‍රමවේද කතා කරමු ඉස්සරහට. මේව ගැන හිතන්නේ නැහැ. මෙහෙම තියෙද්දි තමුන්ගේ සෞඛ්‍ය ගැන එතන හිතන්නෙම නැහැ. අමතක කරලා දාලා තියෙද්දි මේ ෆැටි ලිවර් කියන තත්ත්වය වඩා වැඩි දියුණුවොත් එහෙම නැත්නම් මේ රෝගය උත්සන්න වුණොත් ඒක කොච්චර භයානක රෝගයක්ද? ඔව්, දැන් අපිට මේකේ මුල් අධ්‍යයනයේදී මේක ඉතා අවදානම් රෝගයක් විදිහට අපි සලකන්නේ නැහැ. මම කලින් කිව්වා වගේ මෙහිදී රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ. අපිට ඉතාමත් සාමාන්‍ය ජීවන රටාව ගත කරගෙන යන්න පුළුවන්. නමුත් මේකේ අධ්‍යයන විදිහට ගත්තම අපි කියන ස්ටේජ් 1 2 3 කියන අධ්‍යයන පහු කරලා හතරවෙනි අධ්‍යයන දක්වා ආවම මේක නැවත ආපස්සට අපිට ගත නොහැකි තත්වයකට එනවා. සුව කළ නොහැකි තත්වයකට එනවා. එතනදී අපිට ඉතාමත් සංකීර්ණ ප්‍රතිකාර දක්වා, ඒ කියන්නේ අක්මා බද්ධයක් දක්වා පවා යන්න ඉඩ තියෙනවා. මුල් අධ්‍යයනයේදී මේකට අවධානය යොමු කළේ නැත්තම්. ඉතින් අපිට මුල් අධ්‍යයනයේදී මේක හඳුනා ගැනීමට පුළුවන් නම් සහ ඒකට අදාළ විශේෂයෙන් අපි අර කිව්වා වගේ ආහාර විහරණ රටා වෙනස් කර ගැනීම තුළින් සරල ප්‍රතික්‍රමයක් කරන්න පුළුවන් නම් අපිට මුළුමනින්ම යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකි රෝග තත්ත්වයක් තමයි මේ අක්මාවේ මේද තැන්පතු කියන රෝග තත්ත්වය. හරි. දැන් ඒ නිසාම අපි කතා කරමු මේ වළක්වා ගැනීමේ ක්‍රමවේදය. අපි හැම වෙලාවෙම කියන්නේ රෝගයක් හැදෙන්න කලින් ඒක වළක්වා ගන්න පුළුවන් නම්, හැදෙන එක නවත්තා ගන්න පුළුවන් නම් ඔක හැදුනට පස්සේ සුව කරනට වඩා ගොඩක් පහසුයි. දැන් අපි ඒක නිසාම කෙනෙක් හිතනවා නම් මට හෝ මගේ පවුලේ අයට, මගේ දරුවන්ට මේ අක්මාවේ මේදේ තැන්පත් වීම කියන රෝග ලක්ෂණය, රෝගය ඇති නොවෙන්න මම කටයුතු කරනවා කියන මතයක ඉන්නවා නම් එහෙම කොහොමද මේ ආහාර රටාව, විහරණ රටාව හුරු වෙන්න ඕනේ? ඔව්, මුලින්ම අපි නැවතත් අපේ අවධානය මුලින්ම යොමු කළ යුත්තේ මේ ආහාර පිළිබඳව. දැන් අපි දන්නවානේ රෝගයක් සම්බන්ධයෙන් කතා කරනකොට ඒකට සුදුසු ආහාර වගේම නුසුදුසු ආහාර කියලා කොටස් දෙකක් තියෙනවා. දැන් අපි දන්නා මේ අපි ගොඩක් සුලභ ආහාරයට ගන්න කෙටි කෑම වර්ග, ඒ වගේම ගැඹුරු තෙලේ බදින ලද ආහාර වර්ග, අධික මේදේ සහිත ආහාර වර්ගය, වගේම පෙර සඳහන් කරා වගේ අධික පිෂ්ඨය සහිත, ඒ වගේම අධික පැණි රස, මේ වගේ ආහාරවලින් මේවට අධිකව යොමු වෙන්නේ නැතුව මේ දේවල් වලින් හැකිතාක් ඉවත් වෙලා ස්වභාවික ආහාර සඳහා, ඒ කියන්නේ අපි කතා කරන තන්තු බහුල, විටමින් බහුල, ඒ වගේම අපිට පෝෂක පදාර්ථ සමබල ආහාර වේරක් කරා යොමු වෙන එක තමයි සුදුසුම ක්‍රමවේදය මේ ෆැටි ලිවර් කියන රෝග තත්ත්වය වළක්වා ගැනීමට. නමුත් යම් කිසි හේතුවක් නිසා අපිට මේකේ මුල් අධ්‍යයන දක්වා හෝ අපි ඇවිල්ලා ඉන්නවා නම්, ඒ කියන්නේ දැනටත් ෆැටි ලිවර් කියන රෝග තත්ත්වයේ මුල් අධ්‍යයනයක සිටින කෙනෙක් නම් ඒක වළක්වා ගැනීම සඳහා යොමු වීමට සුදුසු ආහාර පාන වර්ගයක් තියෙනවා. විශේෂයෙන්ම අපි දන්න අපේ දේශීය ආහාර රටාවේ එන පාරම්පරික සහල් වලින් සාදන ලද විවිධ කැඳ වර්ග. මෙතැති විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අපි බහුලව අපිට හොයාගන්න තියෙන හීම් බෝවිටියා, යකිනාරම්, මොනරු කුඩුම්බිය වගේ කැඳවලින් අපිට පුළුවන් මේ ෆැටි ලිවර් දැනටත් තියෙන කෙනෙක්ට වුණත් ඒකෙන් ඒ කියන්නේ සුවහතට පත්වීම සඳහා මේ පාරම්පරික සහල් වර්ග සමග මේ කැඳ වර්ග පානය කිරීම තුළින් ඉතාමත් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ආහාර රටාව අපිට සකස් කරගන්න පුළුවන්. ඒ වගේම ව්‍යායාම ගැනත් අපි කතා කරන්න ඕනේ. මොකද ව්‍යායාම කිරීමේදී මේක විනාඩි 40ක් 45ක් කාලයක්වත් අඩුම තරමේ තමන් කැමති ව්‍යායාමයක නිරත වීම, ඇවිදීම වගේ දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන් කැමති ක්‍රීඩාවක නිරත වීම, මේ වගේ දේවල් තුළින් අපිට පුළුවන් අර ෆැටි ලිවර්වල මුල් අවස්ථාවේදී අපිට කිසිදු ඖෂධයක් භාවිතා නොකර මේක සුව කර ගැනීමේ තත්ත්වයකට එන්න. මේ අක්මාවේ මේදේ තැන්පත් වීම නැත්නම් ෆැටි ලිවර් කියන තත්ත්වය පිළිබඳව මේක අපි සමහරවිට නොසලකා හැරෙන රෝගී තත්ත්වයක් බහුලව දකින්නට ලැබෙන. හැබැයි ඒක අපි නොසලකා හැරීම හරහා දෙවැනි, තුන්වැනි, හතරවැනි අධිරට ගියොත් එහෙම සුව කිරීම සඳහා යම්කිසි වෙහෙසක් ගන්නට ඕනේ, එක්ක සුව කරන්න නොහැකි. අපි මුලින් කතා බහ කරා. ඒ නිසා මේ පිළිබඳව අපි අවධානය යොමු කරමින් සිටින්නේ. දැන් අපි මේ ආහාර සහ විහරණ රටාව අපේ අපි 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 තුලින් ස්වයං පාලනය හරහා කොහොමද මේ රෝගය හැදීම වළක්වා ගන්නේ හෝ පළවෙනි අධිරේ තිබිලා හැදුනොත් මේක වළක්වා ගන්නේ නවත්වා ගන්නේ කියන කාරණා අපි යම් පමණකට සාකච්ඡා කරා. හැබැයි දැන් යම් හේකින් අපි දන්නේ මන් නැතුව, එහෙම නැත්නම් කොයි විදියකින් හරි දෙවැනි, තුන්වැනි, හතරවැනි මේ අධිරේවලට අපි ඇවිල්ලා තියෙන දැන් ඒතර අපි ඖෂධ ප්‍රතිකාර ලබා ගන්නට ඕනේනේ. කොහොමද මේ ඖෂධ ප්‍රතිකාර සඳහා යොමු වෙන්නේ? මොන අධිරේ ඉඳලාද සාමාන්‍යයෙන් ඖෂධ ලබා දෙන්නේ?
ඔව් මෙතනදී අපි කතා කරොත් සාමාන්‍යයෙන් ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූලව ගත්තොත් අපිට මේ අක්මාවේ මේද තැන්පත් සඳහා ඉතාමත් හොඳ ප්‍රතිකර්ම තියෙනවා. ඉතින් මුල් අවස්ථාවේදී අපිට ආහාර පාලනය විතරක් කරලා ඊට පස්සේ අපිට එතනින් එහාට ඒ කියන්නේ දෙවෙනි තුන්වෙනි අදියර දක්වා යනවා නම් ඒ සඳහා ආයුර්වේද ඖෂධ ලබා දීම අපිට නිසි ආකාරයෙන් කරලා ඒක නැවත යථාතත්වයට ගන්න හොඳ හැකියාවක් තියෙනවා. එතනදී අපිට මුල් අදියරේදී වුණත් ඇත්තටම ඖෂධ සඳහා අවශ්‍ය නම් ඒ කියන්නේ විශේෂයෙන් වෙනත් සංකූලතාවත් සමග ඉන්නවා නම් ඖෂධ සඳහා යොමු වෙන්න පුළුවන්. අපි දන්නවා දැන් ඇතැම් ලෙඩ රෝගات එක්ක සම්බන්ධ වෙලා තියෙනකොට දියවැඩියාව වගේ ලෙඩ රෝග තත්ත්ව, ඒ වගේම අපේ රුධිරයේ තියෙන කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම වගේ තත්ත්වයන් එක්ක මේ ෆැටි ලිවර් කියන තත්ත්වය තියෙනවා නම් මුල් අදියරේදී වුණත් අපිට ඒ සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට සිද්ධ වෙනවා. නමුත් දෙවෙනි තුන්වෙනි අදියර වගේ අවස්ථාවන් වලට එද්දී නම් අපිට අනිවාර්යයෙන්ම ඖෂධ සඳහා යොමු වෙන සිද්ධ වෙනවා. ඒ සඳහා ආයුර්වේද ඖෂධ වර්ග වෛද්‍යවරයෙක් කරහා ලබාගෙන අපිට පුළුවන් මේ තත්ත්වය මගහරවා ගන්න. නමුත් ඒක ඊටත් එහාට යනවා කියන්නේ එතනදී අපිට ටිකක් අර මම පෙර සඳහන් කරා වගේ සංකීර්ණ ප්‍රතිකාර සඳහා යොමු වෙන සිද්ධ වෙනවා. දැන් අවදානම් කාණ්ඩ පිළිබඳව අපි කතා බහ කරා. විවිධ රෝගවලදී ඉන්න අවදානම් කාණ්ඩයන් සමහර ස්ථූලතාව වෙන්න පුළුවන් අර කිව්ව විදිහට දියවැඩියාවාදී යම් කිසි අවදාන මොනවද මේ ෆැටි ලිවර් තත්ත්වය ඇති වෙන්න ඇති වෙලා ඒ තත්ත්වය වඩා සංකූලතාව ඇති කරන්නට හේතු වෙන අවදානම් කාණ්ඩ. ඔව් පොදුවේ අපි ගත්තම අර පෙර කිව්වා වගේ ආහාර විහරණ රටාවේ ගැටලු තියෙන අයට මේ රෝගේ ඇතිවීමේ අවදානමක් තියෙනවා කියන එක අවබෝධයෙන් ඉන්න එක වඩාත් සුදුසුයි. ඒ හැර ස්ථූල පුද්ගලයන්ට තමන්ගේ දේහ බර විශේෂයෙන්ම අපේ දේහයේ උසට සරිලන නිසි බරක් පවත්වාගෙන යන්නේ නැති අයට මේ රෝගේ වැළඳීමේ ලොකු අවදානමක් තියෙනවා. ඉතින් අපි දැන් ඔය ෆැටි ලිවර් කියන අවස්ථාවේදී බොහෝ වෙලාවට උපදෙස් දෙන්නේ තමන්ගේ ශරීර ස්කන්ධයෙන් 10% වගේ ප්‍රතිශතයක්වත් අඩු කරගන්න බලන්න මේ සඳහා ඉතාමත් හොඳ විකල්පයක් කියලා. ඉතින් ඒ කියන්නේ ටිකක් අර ස්ථූල බවින් වැඩි පුද්ගලයන්ට මේක වැළඳීමේ වැඩි අවදානමක් තියෙනවා. ඒ වගේම තමයි අපේ විවිධ දිගු කාලීන රෝගාබාධ සඳහා ප්‍රතිකාර ලබා ගන්නා විට අපි කෙටි කාලීන රෝග නෙමෙයි නමුත් ඉතාමත් දිගු කාලීන රෝගව සඳහා අපි ඖෂධ දිගු කාලීනව ලබා ගන්න අයටත් මේ අවදානම ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි මත්පැන් අධිකව පානය කරන පුද්ගලයන්ටත් මේ ෆැටි ලිවර් ඇතිවීමේ ප්‍රබල අවදානමක් තියෙනවා. ඒ වගේම අපි මානසික ආතතිය වැඩි පුද්ගලයන්ට අඩු ක්‍රියාශීලී ජීවන රටාවක් ගෙවන පුද්ගලයන්ට මේ වගේ සියලුම කාණ්ඩවලට මේ රෝගය ඇතිවීමේ අවදානම තියෙනවා. දැන් මේ ඊළඟ ගැටලුව තමයි අපේ මේ දරු සම්බන්ධයෙන්. දැන් අපි දකිනවා වර්තමානයේ වෙද්දී මේ විශේෂයෙන් මේ ජංගම දුරකථනවලට හුරු වීම, මේ පහුගිය දවස්වල පැවති මේ කොරෝනා වගේ වසංගත නිසා නිවෙස් ආශ්‍රිතව තමයි ගොඩක් දරුවෝ ජීවත් වෙන්නේ. ඒ එළියට බහලා සෙල්ලම් කරන්නේ නැහැ, ක්‍රීඩා කරන්නේ නැහැ. එහෙම තත්ත්වයන් අපිට දකින්නට ලැබෙනවා. මේ නිසාම ටිකක් ස්ථූලතාවයෙන් වැඩි පුංචි දරුවෝ අපි දකිනවා. නේද මේ ඒ නිසාම ඒ ඇයිට යම් යම් රෝගාබාධ වැළඳෙයි වැළඳෙන්නට හැකියාව තියෙන ප්‍රතිශක්තිකරණයේ යම් කිසි සීමාවක් නැති වෙලා තියෙනවා කියන කාරණේ වෛද්‍යවරුන් මත හැටියට ප්‍රකාශ කරනවා. මේ නිසාම මේ වගේ තත්ත්වයන් මේ පුංචි කාලේ දරුවොන්ට හැදෙන්න පුළුවන්ද නැත්නම් හැදීමේ අවදානම ඔවුන්ගේ ශරීරයේ යම් කිසි ආකාරයකින් ඇති වෙන්නට පුළුවන්කමක් තියෙනවද? ඔව් ඒකත් ඉතාමත් හොඳ ගැටලුවක් අපි අවධානය යොමු කළ යුතු. මොකද දැන් අපි ගත්තම අතීතයේදී නම් අපි මේ අක්මාවාශ්‍රිත ගැටලු වලට බොහෝ වෙලාවට මුහුණ දුන්නේ ටිකක් වැඩිහිටි පරම්පරාව සහ මත්පැන් අධිකව පානය කරන අය පමණයි. නමුත් මේ අක්මාවේ ක්‍රියාහානිය සම්බන්ධ විවිධ ගැටලු වලට දැන් තරුණ පරම්පරාවත් ඉතාමත් ඉක්මනින් ගොදුරු වෙන තත්ත්වයක් අපිට දකින්න ලැබෙනවා. ඒකට හේතුව සඳහන් කරා වගේ ආහාර රටාව සහ මේ ක්‍රියාශීලී නොවන ජීවන රටාව. ඉතින් විශේෂයෙන් දෙමව්පියෝ තමන්ගේ දරුවන්ගේ ක්‍රියාශීලීත්වය අඩු නම් ඒ වගේම දරුවන් ෂණික ආහාර සඳහා හුරු වෙලා ඉන්නවා නම් කෙටි කෑම වලට හුරු වෙලා ඉන්නවා නම් ඒ වගේම අධික පැණි රස ඒ වගේම නිසි පරතරයක් නැතුව නිතරම ආහාර ගන්න හුරු වෙලා තියෙනවා නම් මේ ෆැටි ලිවර් කියන අවදානම තරුණ වයසේදී වුණත් ඇති වෙන ඉඩකඩ තියෙනවා. ඒ නිසා අපිට කුඩා වයස හෝ තරුණ වයස කියලා මේ රෝගය අවදානමක් නැහැ කියලා කියන්න බෑ. දැන් අපේ අතීතයේ ඉඳලා තිබුණු පුරුද්දක් තමයි අපේ මුළු තැන්ගේ අපේ ඖෂධ කුටියක් හැටියට සැලකුවේ සාකච්ඡා කරේ. මේකේ තියෙනනේ විවිධ දේව නේද ඖෂධ හැටියට අපි ගන්න ගොරකා ටික තියෙනවා, සමහරට කරපිංචා ටික තියෙනවා නේද, මේ තුන පහ මේ දේවල් පවා හැදුනේ යම්කිසි ඖෂධමේ වටිනාකමක් සහිතව. හැබැයි අපි අර කාර්යබහුල ජීවන රටාවකට හුරු වෙද්දි හැල්මෙදුවද්දි මේ කුස්සියෙන් පොඩ්ඩක් ඈත් වෙලා කඩෙන් කෑම ටික ගේද්දි විෂධ්‍රව්‍ය ටිකක් ඒකට දාලා මෙහෙම කන්න අපි හුරු වෙලා ඉන්නවා. දැන් අක්මාවාසිත රෝග හෝ ඕනෑම රෝගයක් වෙන්නට පුළුවන්. මේක වළක්වා ගැනීමේ මූලික තැන ඇති වෙන්නේ කුස්සියෙන්නේ. එනිසා අපි චුට්ටක් කියමු. දැන් මේ පුංචි දරුවෝ ගෙදරක ඉන්න පුළුවන්, වැඩිහිටියෝ ඉන්නට පුළුවන්, මේ රෝගේ පළවෙනි දෙවන කාණ්ඩොලයි ඉන්න පුළුවන්. මෙහෙම ඉද්දි
අපේ ආහාර වේල කොහොමද සකස් වෙන්නට ඕනේ? ඒක අපි විශේෂයෙන්ම අපිට අක්මාවේ මේද තැම්පත් ඇතිවීමේදී අපිට පුළුවන් මුළු තැංගේ කළමනාකරණය කර ගැනීමෙන් පමණක් මේ රෝග තත්ත්වය වළක්වා ගන්න. එතකොට මෙතනදී අපිට අක්මාවේ රෝගය ඇති වෙලා තියෙනවා නම් මුලින්ම අපි මේ ප්‍රධාන ආහාර වේල් තුන පිළිබඳ අවධානය යොමු කරොත් එහිදී අපි විවිධ රසකාරක භාවිත නොකර අපිට පුළුවන් නම් ස්වභාවික ද්‍රව්‍ය වලින් පමණක් අපි සාදන ළඳ අපිට තියෙන ඕනම තරම් රසකාරක ස්වභාවික අපි තුන පහ වර්ගය යොදලා ඒ වගේ ආහාර පාන සඳහා යොමු වීම ඒ වගේම තමයි මේ ආහාර වේල් නිසි වේලාවට ගැනීම සඳහා යොමු කිරීම අපි දන්නා දැන් අක්මාවේ මේද තැන්පත් වීම සඳහා තියෙන ඉතාමත් හොඳ ප්‍රතිකාරයක් තමයි මේ යම්කිසි කාලයක් නිරාහාරව සිටීමත්. ඒ කියන්නේ දැන් අපි හුරු වෙලා ඉන්නවා නම් උදෑසන දවල් සහ රාත්‍රී ආහාර වේල් අතර කෙටි කෑම නිතර නිතර ගන්න මේකත් එක හේතුවක් වෙනවා මේ අක්මාවේ මේද තැන්පතු ඇතිවීමට. ඉතින් අර නිසි කළමනාකරණයකින් නිසි කාල වේලාවට ආහාර සකස් කරලා ස්වභාවික ආහාරවලට මුල් තැන දීලා අපිට මුල තැන්ගේ කළමනාකරණය කරගන්න පුළුවන් නම් ෆැටි ලිවර් ඇතිවීමේ අවදානම වළක්වා ගන්න පුළුවන් වගේම ඇති වෙලා තියෙන කෙනෙක්ට උනත් ඒක නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමට ඉතාමත් හොඳ විකල්පයක් වෙනවා. දැන් මේ ජලය පානය කිරීම කියන කාරණේත් අපි කතා කරන්න ඕනේ. අපි බොහෝ වෙලාවට අමතක කරන දේ මේක. තිබහවුණු විතරයි අපි අතර බොන්නේ. ඔව් දැන් අක්මාවේ ක්‍රියාකාරීත්වය ගැන අපි කතා කරනකොට ජලය පානය කිරීමත් ඉතාමත් වැදගත්. මොකද අපි දන්නවා අක්මාවේ ප්‍රධානම කාර්යභාරයක් තමයි මේ විෂ බැහැර කිරීමේ ක්‍රියාවලිය. ඉතින් මේ ක්‍රියාවලිය නිසි ආකාරයෙන් සිද්ධ කරන්න නම් අනිවාර්යෙන් අපිට ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් අපේ ශරීරයට ගැනීම අත්‍යවශ්‍යයි. ඒ වගේම තමයි ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා සිදු කරන ප්‍රධාන ඉන්ද්‍රියක් විදිහටත් අපිට අක්මාව හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ අක්මාවට අක්මාවේ කාර්යභාරයන් හරියට ඉෂ්ට කරන්න නම් ජලපානය අනිවාර්යෙන්ම අපි කියන්නේ සමස්ත ජල ප්‍රමාණය ශරීරයට ලබා ගන්න ලීටර අඩුම තරමේ දෙකහමාරක් තුනක වගේ ප්‍රමාණයක්වත් දිනපතා ගැනීම මේ අක්මාවේ ක්‍රියාව නිසි ආකාරයෙන් පවත්වා ගැනීමට ඉතාමත් වැදගත් වෙනවා. හොඳයි අපි කතා බහ කරමින් සිටියේ මේ ෆැටි ලිව එහෙම නැත්නම් මෙහෙම අක්මාවේ මේදේ තැන්පත් වීම කියන කාරණය. මේ අපේ ශරීරයේ තියෙන ඉන්ද්‍රියන් අපේ නිසි ක්‍රියාකාරීත්වයෙන් නිසි ආකාරයෙන් රැක ගන්නට ඕනේ. බොහෝ බෝන් නොමන රෝගයන් වලින් අපිව වළකින්නට නම් ඒ රෝගයන්ගෙන් තොරව සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන්නට නම් සතුටින් ජීවත් වෙන්නට නම් මේ කාරණා ඉතාමත් වැදගත් වෙනවා. ඒ නිසාම තමයි අපි පිළිබඳව දැනුවත් කිරීමක් කරේ. දවසේ දැනුවත් කිරීම සඳහා පැමිණි ආයුර්වේද වෛද්‍ය සෞම්‍ය සේනානායක මහත්මයාට බොහොම ස්තුතියි කියන්නට ඕනේ.